හිතා මිතුනි. මේට සුළු මහතකට පෙර කුඩු සීතා නැමත වතාවක් රනිල් වික්‍රමසිංහගේ ජුන්ඩ ගැල්ලුණා. ඒ ප්‍රතිඵලයක් විදියට මේ වෙනකොට කුඩු සීතට සෞඛ්‍ය කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය රාජ්‍ය අමතිකමක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට කුඩසීතට ඔබත් මගේ ජීවිත සමග නැවත වතාවක් සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබුණා. මේ අම්මන්ට මේ අවස්ථාව ලැබුණේ ගීත අක්කා මෙච්චර කලක් රනිල් වික්‍රමසිංහගේ පස්සෙ ලෙවකකා ඉඳලා රනිල්ට පස්සහරවලා මේ වෙනකොට සදිත්ගේ ජුණ්ඩගෙල්ලීමේ ප්‍රතිඵලයක් විදිහට. පහුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහ තමයි පොර කියලා රටවටේම ගිහිලා රෙද්ද උස්සන් ගිරි යටින් කෑ ගහපු මේ ගීත අද වෙනකොට නැවත වතාවක් සජිත් වර්ණා කිරීම ආරම්භ කරලා තියෙනවා. කොහොමේතත් මිට්ටෝරණි මුන් ඒ පැත්තට පයින්නේ මේ පැත්තට පයින්නේ තමන්ගේ බඩ ගෝස්ත්‍රයේ වෙනුවෙන්. මේ සමගම කුඩසීතර නැවත වතාවක් මේ රටේ නියෝජ්‍ය ඇමතිවරියක් හැටියට විශාල බලයක් සහ අපේ ජීවිත සමග සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබට මතක ඇති මුල් අවස්ථාවේදී කොහොමද නියෝජ්‍ය ඇමතිකම ලැබුණට පස්සේ කුඩසීතා තමන්ට ලැබිය යුතු දේවල් අතර කුඩයක් වෙනුවෙන් හැප්පුණේ නැත්නම් රණ්ඩුනේ කියන කාරණේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ අම්බණ්ඩිට කුඩසීත කියන නම ලැබුණේ. කොහොමදත් මිට්ටෝරණි අද වෙනකොට රනිල් වික්‍රමසිංහ දිනවන්න කුඩසීත තමන්ට කරන්න පුළුවන් හැම පක්කිලි වැඩක්ම ආරම්භ කරලා තියෙනවා. ඔබට මතක ඇති යහපාලන ආණ්ඩුව තිබ්බ කාලේ ගෝඨ බලයට ගේන මේ අම්මන්ඩි කොහොමද රෙද්ද උස්සන් රටවටේ ගිහිල්ලා ගිරිය පිප්පුවේ කියන කාරණේ. අවසානයේදී තමන්ට නියෝජ්‍ය ඇමතිකම ලැබුණට පස්සේ රාජපක්ෂලගේ අසූචි දිවෙන් සුද්ධ කරපු මේ අම්මන්ඩි මේ රටක් ගිනිගත් අවස්ථාවේදී එහෙමනම් රටේ විශාල ආර්ථික අර්බුදය ඇතිවෙච්ච අවස්ථාවේදී ආගිය අතක් නැති තත්ත්වයක් තමයි නිර්මාණය වුණේ. හැබැයි ඊයේ පෙරේද නැවතවතාවක් මේ අම්මන්ඩි සුපුරුදු පරිදි බැල්ලියක් විදිහට බුරීම ආරම්භ කරලා තියෙනවා. මිට්ටෝරණි මුන් එහෙට මෙහෙට පයින්නේ තමන් වෙනුවෙන්. එහෙම නැතුව ප්‍රතිපත්තිමේ කාරණයක් මත නෙමෙයි. මුන් සෙල්ලම් කරන්නේ ඔබෙත් මගේ ජීවිත සමග. අද දවසේදී ඩේලිමිල පුවත්පත සඳහන් කරලා තියෙනවා මේ රටේ මන්ත්‍රීවරු 210කට නැවතවතාවක් ගිනි අවි නිකුත් කරලා තියෙනවා. මේ ගිනි අවිනිකුත් කරලා තියෙන්නේ මුන්ට ඇමතිකම් සහ මන්ත්‍රී ධූර අහිමි වුණත් දිගින් දිගටම තමන් සන්තකේ තියාගන්න පුළුවන් කියන කොන්දේසිය මත. ඒ කියන්නේ මුන් මේ ආයුධ දික් කරන්නේ අවසානයේදී ඔබටත් මටත් කොටින්ම අපේම නයි අපේම කයි කියලා තමයි අපට කියන්නට සිද්ධ වෙලා තියෙන්නේ. අපේ සල්ලි වලින් මුන් ආයුධ අරගම අපටම දික් කරනවා. ඊටත් එහාගේ කාලකන්ණි කාරණය තමයි මේ වෙනකොට මේ රටේ ඉන්න පොලිසියත් හමුදාවෙත් විශාල පිරිසක් පිස්සු බල්ලෝ වගේ බැල්ලිගේ පස්සෙන බල්ලෝ වගේ තමයි මේ වෙනකොට දේශපාලඥයෝ පස්සෙ යන්නේ. මෙතරම් ආරක්ෂාවක් මුන්ට දීලා තියෙද්දී ආයුධ නිකුත් කරේ ඇයි කියන එක මුන්ගෙන් බෙල්ලෙන් අහලා අහන්න අයිතියක් අපට තියෙනවා. මොකද පහුගිය කාලය පුරාම එළි වුණා දේශපාලුවන් සහ පාතල අතර තියෙන සම්බන්ධය. අනිත් කාරණය තමයි මිට්ටෝරණි මන්ත්‍රීවරු 10 දෙනෙක් පමණයි ආයුධ අරන් නැත්තේ. ඒ කියන්නේ සජිත් ගාව ඉන්නවුන් වගේම විපක්ෂයේ ඉන බහුතරයක් එවුනුත් මේ ආයුධ ලබාගෙන තියෙනවා. දැනට එළිවෙලා තියෙන කාරණය තමයි මන්ත්‍රීවරු 10 දෙනෙක් තමන්ට ආයුධ එපා කියලා තියෙනවා. මේ අතර ජවිපේ ඉන්නවා කියන කාරණය තමයි මාධ්‍යයට වාර්තා වෙන්නේ. මිට්ටෝරණි දවසින් දවස මේ රට යන්නේ බල්ලට. බල්ලට ගිය මේ රට බේරගන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාමත් නාමිකව හරි විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන්නේ අපිට. අන්න ඒ නිසා ඒ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් ඇති පැහැදිලි වැඩසටහනක් ඇති දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණට යම්. නිට්‍රෝනි අරවිදුල ජයග්‍රහණ නොමැතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.